ඉංග්‍රීසි රජින වෙනුවෙන් අවසාන වතාවට ලංකාව පාලනය කළ සිරිමා බණ්ඩාරනායක. ඉංග්‍රීසි රජිනගේ පාලනය පෙරලා තැබීමේ ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති සටන 1971 අප්‍රේල් මාසයේදී ලේයින් සහ යකඩින් කුරිරු ලෙස මර්ධනය කළා. ඒ සඳහා ඇය නීති රීති හිතුමතේ වෙනස් කළා. අප්‍රේල් මර්ධනයේදී සමගි පෙරමුණ එංගලන්ත රජිනගේ පාලනයට එරෙහිව සටන් කළ ලාංකික තරුණ තරුණියන් දස දහසක් පමණ ඝාතනය කළා. 20,000ක් පමණ තරුණ පිරිසක් වද කඳවුර වලට ගාල් කළා. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු එන ඇඟිලි තලා දෙතිස් වදය පහුණුවන් අලුත් ලොවක් ගෙන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට ඉරට අධිකරණය නීතිය සහ විසුරන් අරව අතර දෙක හුවා තරුණ ගෑනම යවිලා හිටියා සමහරට අවුරුදු 12 13 වෙච්චනම් මම වැඩිහිය පැත්තෙච්ච නැති ළමයි මේ ගණිකා විදිහට ගණිකා නිවාසවල තියලා සමහරට 25 30 රැයක් අරගෙන එනවා ඇත්ත මේ රටට පිළිබඳව අපි අර පන්ති පහේදී කරපු දේවල් සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපේ ජීවිතයට බද්ධ වෙලා මේ හුඟක් දේවල් සම්බන්ධයෙන් අත්දැකීමක් ඉදිරි ගන්න පුළුවන් වුණා. නොනැවති සමගි පෙරමුණ ආණ්ඩුව 1972 අපරාධ යුක්ති විනිශ්්‍ය කොමිසම අරඹා බිතානය රජනට විරුද්ධව කැරලි ගැසීමේ වරදට විජේවීර ඇතුළු හොගේ සගයින්ට නඩු පැවරුවා. සුදු අධිරාජවාදී උරුමයෙන් වහල්භාවයට පත්ව සිටින ලංකාවේ ඉහළ විනිශ්චකාර සමූහය විකට ඇඳුමින් සැරසේ කළුසුද්දම්මෙන් ඉංග්‍රිසියෙන් නඩු අසා ඔහුන්ව ජීවිතාන්තය දක්වා සිරගත කළා. යුක්ති විනිශ්චය කොමිසම සභා 50 ඒක හඳුන්වන්නේ 1972 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිසම සභා 50 ඒ 50 යටතේ අපරාධ නීතිය සම්බන්ධයෙන් මේ රටේ හෝ එංගලන්තයේ මම දන්න පරිදි කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී රටක නැති කොටසක් එකතු කළා. යම්කිසි චූදිතෙක්ගේ පාපෝච්චාරණය කරන් තියෙනවා නම් පොලිසිය හෝ ඕනෑම බලධාරීෙක් ඒක එම චූදිතයට විරුද්ධව පාවිච්චි කරනවා. මට යන්න බෑ. මං කකුලට පහර දීලා කකුල මෙතෙන්ට ඉදීමිලා මේ ඔක්කොම කරවල වගේ වීල්ලා පිච්චිලා හරි අමාරුයි. ඒත් අරගෙන ගිය ඒස්පි ඩීන් බණ්ඩාරනායක නාගතය මේ වරෙන් අට පස්සේ මට හිටගෙන ඉන්න බෑ. එම මගේ එත්ත පිච්ච ශාරීක අමාරුකං එච්චලට පහරදීද පය ගණනක් පහරදීද ඉට පවද තම එකගේ එකගේල්ල ඉට ඉර පස්සයෝ ගදද කියනදී පිරිපසම කටවුත්තර දීලයි ගැත්තා බැලවා මට පස් බෝය කියන දේවල් මම ලියන්න නැහැ. කට උත්තරේ ටයිප් කරන්න එක ඌට තියෙන චෝදන ඔක්කොම දාලා ටයිප් කරන්න එක මට කිවස්සන් කරන්න. 50 වගන්තය යටතේ මහරදිනට විරුද්ධ ආණ්ඩුව නීති විරෝධ විදිහට පෙරලන්න කුමන්ත්‍රණය කිරීම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඊළඟට ප්‍රමා බණ්ඩාරනායක අගමැතිනිය බලහත්කාරයෙන් අත්අඩංගුවට අරගෙන එයා මහණ්ඩ කරුණ ටික තමයි චෝදනා. මමගේ ඒගොල්ලගේ දේශපාලනය රටේ ජනතා අතරේ
ප්‍රකාශ කිරීමට තත්ත්වයක් තියෙනවා. කැරලක් කරයි කියලා කියන එක නම් ඔප්පු කරන්නයි තිබුණේ ඒක ක්‍රියාත්මකකකින් සිද්ධ වුණාද කියලා. නමුත් කුමන්ත්‍රණකාරී රජේ පෙරෙන් පොදු අදාසක් ඇතුවයි එහෙම කළයි කියලා නම් ඔප්පු වෙලා නැtei කියලා කියන පදමක් මත මම පෙනී සිටියා. අපේ සේරම කරේ කවුරු හවුලලාද? ඔවට සහයෝගී දුන්නේ කවුද? පඬිතුමාලා. ටීටර් කෙනම නුන්නේ නැහැ නේද? ඔක්කොම හවුලලා. දැන් වැඩ අරගෙන අරගෙන කෝකියන්ගෙන් වලන් ටික සේරම හොදගෙන ගාලා පන්න ප්ලව් කරා. ඩාලි වලන් වල දැට්ට කරේ දාගෙන එළියට ආවා. පඬිතුමාගේ බෙල්ලේ වලන් දැට්ට සිරිමාවට ඕදපු ඒක ඔය ද්‍රෝහින් එකෙක්වත් වමේ ලේබල් විප්ලව ලේබල් ගහගෙන ගිහලා හේදුවට හොදන්න බෑයි හොදන්න හොදන්න අර දැලි වලන් වැට්ට මට දැට්ට තියෙන දැලි තව තවත් බිඩ පල්ලෙහාට දේරනවා ඉරගෙවල් සරසවි බවට පත් කරගත්තා. හිරගෙදරකදී සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිහෙක් බලාපොරොත්තු වෙන නරක මිනිසුනේ. හැබැයි හිරගෙදරදී අපි මේ ඉතාමත් හොඳ මිනිස්සු මේ කැරල්ලට සම්බන්ධ වෙලා ආපු කට්ටිය ඇසුරු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ විවිධ විෂයන් පිළිබඳ විශේෂඥතා දක්වපු උදවියගේ ගෝලයන් වශයෙන් අපිට ඉන්න පුළුවන්කම තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයට බැස්සේ එහි නායකයින් සිරගතව සිටිද්දී. ඊට උවමනා වෙලා තිබුණේ තහනම් කරපු දේශපාලන සංවිධානය ආපහු මතු කරගන්න මේ මැතිවරණ ව්‍යාපාරයේ යොදා ගන්න. අපි තරඟ කරේ අනුරාධපුරයේ බටහිරයි, පොර උපතානයි, හක්මනයි, තංගල්ලයි. මේ තරඟ කරන්න ඕනේ කියලා තීරණය කරාට ඒකේ සම්පූර්ණ වැඩ කොටස හැදුවේ ඇතුළේ. සහෝදර හිටියා ඊට පස්සේ අවශ්‍ය පත්‍රිකා ප්‍රකාශන ඒ සියලුම දේවල් දෙන්නේ ඇතුලෙන් රෝන් සහෝදරයා හිරගෙදර ඉඳගෙන අපෙන් ඇහුවා කොච්චර විතර ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා අපි කිව්වා ඡන්ද 500ක් ගන්න පුළුවන් නම් අපේ පරමාර්ථ ඉටු නැහැ කියන්නේ අපි කැන්වසිනුත් යනවා අපි රැස්වීමෙත් කතා කරනවා අපි බෘහත් සාකච්ඡා ටිකක් කරනවා මේ හැමදේම අපි කරේ එතකොට මට මතක අපි අනුරාධපුරයේ කැන්වස් මේ ඡන්ද වැඩි කරද්දී එක්දාස් නමසය හැත්තහතේ මහාචන්දයෙන් පසුව ජයවර්ධන ජනාධිපති තම පක්ෂයේ ආධාරකරුවන් නිදහස් කර ගැනීමට අපරාධ යුක්ති විනිශ්්‍ය කොමිසමේ නීති අවලංගු කිරීමත් සමගම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දුම්රියසා කර්මාන්ත කම්කරුවන් කළ වැඩවර්ජනය නිසා රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් විය. සහෝදරවරුනි අපි කියනවා මෙරටේ එකම දැවෙන සමාජ ප්‍රශ්නයක්වත් ධනපති ක්‍රමය තුළ විසඳන්න බැරියයි කියලා මං කිව්වා. ඔව් ඒක එහෙමයි. දැන් උදාහරණයක් ගන්න රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳන්න අවුරුදු කීයක් තිස්සේ සැලසුම් කීයක් හැදුවද? දැන් අලුත් ආණ්ඩුවත් දසලක්ෂයකට රැකී රක්ෂා දීමේ ඔන්න ප්ලෑන් එකක් ආස් මං හදලා තියෙනවා. පත්තරවල තිබුණා. අපූර්වයි. ඔයිට ඉස්සරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගමාජයේ කොමියුනිස්ට් පක්ෂයේ රැකී රක්ෂා දීමේ ප්ලෑන් හැදුවා. හත් අවුරුදු ප්ලෑන් හැදුවා, පස් අවුරුදු ප්ලෑන් හැදුවා. ඔයිට ඉස්සරලා තිබිච්ච UNP ආණ්ඩුව ප්ලෑන් හැදුවා. දැන් කොහමද ෆයිට් එක? මහා බැංකු වාර්තා කියන විදියට නම් දුමාල් ජන ගාණෙන් තුනෙන් එක්කෙනෙකුටම ආරක්ෂාවක් නැහැලු. මේ ආරක්ෂාවසේ විසඳන්න පුළුවන් ද ධනපති ක්‍රමය තුල? බෑ. දැන් මේ පාර බජට් එක කියනවා. බජට් එකෙන් මොකද වෙන්නේ? නොයෙක් දූෂමාන කතා තියෙනවා. මං නම් හිතනවා මේ පාර බජට් එක ගිනාම හිතයි ප්‍රබලෙන් මිටටයි වැටෙන කියලා. ඇයි ඒක එහෙම නැතුව වෙන්නේ බෑ. දැන් හට දෙකේ කුමන්ත්‍රණකාරව මතකද? සිඩ්නිද සොයිසා මොරිස්ටමෙන් ලියනගේ එකෙක්ක නිර්ධන පන්තිය උන්ද? නෑ, උන් ඔක්කොම ධනපති පන්තියයි. උන් කුමන්ත්‍රණයක් කරායි කියලා
උන් හිරේට යවන්න එක ඕනේ කියලා උන්ට විරුද්ධව සීජේසී වගේ පනතක් ගෙනාවා. අනේ මේ පනත ගෙනාපු වෙලාවේ විරුද්ධ පක්ෂේ හිටපු අපේ පඬිතුමන්ලා ටික තන්නම් පෙරේරා, කොල්ලි නාර්දසිල්ලා, බර්නාඩ් සොයිතා, ලෙස්ලි ගුණවර්ධන ප්‍රමුඛ සම සමාජ නායකයෝ කිව්වා අනේ මේ සිඩ්නිද සොයිතගේ අනේ මේ රොයිස් ද මෙල්ගේ මිනිස්සයිති වාසිකම් වලට මේ පනත යටද මොකද වෙන්නේ? ඒකට නම් කීයටවත් ඉඩ තියන්න බෑ කියලා උස්සංගීරලා පාර්ලිමේන්තුවෙන් එළියට දානකම් මුන් කතා කරා. ඒ පනතට විරුද්ධව ඒ පනත අනුමත කරන්න දෙන්න බැරි වෙයි කියලා. එහෙම කතා කරලා ඉවර වෙලා මුන් කම්කරු පන්දේ විරුද්ධව මිනිස්සයිති වාසිකම් උදුර ගන්නවට අරුන් අරුන් 12 දිනකට 30 දිනකට මන් දන්නේ. මේ පාර අනේ අම්මේ ධනපති පන්තිය උන් නෙවෙයි. ගමේ ගොඩේ කොල්ල ගුරුට ටික සේරම කෙල්ල කොට සීජේසී පනත රතේෂුවනේ අතයි සුගම ධනපති පන්තියේ ඒජන්තලයි කියලා සම්පූර්ණයෙන් එලිදර වුණා. ඇයි දෙයනේ මං අහන ඔයලගෙන මං එකක් කිව්වා ඉස්සරලාම මං න්‍යාය නෙවෙයිද කතා කරන්නේ භාවිතාව. භාවිතාව අවුන්ස වැදගත් මාක්ස් කියව විදියට න්‍යාය ටොන් එකට වඩා ඔය භාවිතාව තමයි සිඩ්නිද සොයිතක මිනිස්සයිද වාස්කම් බැලුවෙන් අන්නම කොල්ලෙන් කතා කරාද නැද්ද? අපේ අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් වල්ලන්න ඔකුන් ඡන්ද දුන්නද නැද්ද? අවුරුදු 40ක් ධනපති පන්තියට දක්ෂ ලෙස බැලවහන් බැලමෙහි කිරීමේ වරදට අවුරුදු 40ක් තිස්සේ නිර්ධන පන්තිය ධනපති පන්තියට යට කිරීමට පන්ති සහයෝගතාවයට බැඳ දෙවීමට ක්‍රියා කිරීමේ වරදට ජනතාව නැවත නැවතත් මුලා කිරීමේ වරදට දාස් ගණන් විප්ලවවාදීන්ගේ ලේවුරා බීමේ වරදට උඹලත් එක්ක අපේ ඇයි හොඳයි කමක් නැහැ. කම්කරු පන්තිය පාවල දීපු දේශපාලන තක්කඩින් එක්ක අපේ ඇයි හොඳක් කමක් නැහැ. එතැන් සිට පොත් පත්තර ප්‍රකාශ කරමින් රැස්වීම් සහ පන්ති පැවැත්විය. එක්දා සම්සිල් 78 දී සිදු කළ යුරෝපා, රොසියානු හා කියවබානු සංචාර රෝහණ තම ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට යොදාගත්තා. එක්දාස් නමසි 78 ජුලයි මාසය දවසකයි රෝහණ යුරෝපට ආවේ. ඔහුට එහෙම එන්න ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් ලෝකයේ ඉන්න ඔහු වගේ විප්ලවවාදී මුණගැසීම. දෙවන කාරණේ හිරගෙදර පටන් එයාට පීඩා කරපු හෘද රෝගයට ප්‍රතිකාර ගන්න. එයා මුලින්ම ආවේ රෝමයට. එතනදී එයා රෝමයේ සිටිය විප්ලවවාදී කණ්ඩායම මුණගැසුණා. විශේෂයෙන්ම ලොත්ත කන්ටිනෝ නායකයන් මුණගැසුණා. ඊළඟට ඔහු ස්පාඤ්ඤයට ගියා. එහිදී ඔහු රෝම විප්ලවවාදී කණ්ඩායම් හමු වුණා. දේශපාලන සාකච්ඡා පැවැත්වුවා. එහි සිට ඔහු පොතුගාලයේ ලිස්බන් නගරයට ගියා. විශේෂයෙන් ලිස්බන් නගරයේදී පොතුගාලයේ අවුරුදු 40ක් තිබුණු පැසිස් ආණ්ඩුව පෙරලා දැමීමට 1974 කාර්නේෂන් මල් විප්ලවය නමින් හැඳින්වුණු හමුදා විප්ලවයට නායකත්වය දුන් ජෙනරාල් කාවල්ලෝ මුණගැසුණා. ලිස්බන් නගරයේ සිට පැරිස් නගරයටයි රෝහණ ආවේ. පැරිසියේදී තම දේශපාලන සාකච්ඡා අමාර කළ රුවන් ලන්ඩනයේ ගිනිපුපුර කණ්ඩායම සූදානම් කළ ප්‍රතිකාර ලබා ගැනීමට බ්‍රිතාන්‍යයට පැමිණීමට වීසා ඉල්ලා සිටියා. බ්‍රිතාන්‍යයේ බලධාරීන් රෝහණට වීසා දීමේ ප්‍රතික්ෂේප කළා. එවිට රෝහණගේ හෘද රෝගයට ප්‍රතිකාර කිරීම සූදානම්ව සිටි එකල එංගලන්තයේ ප්‍රකට හෘද රෝග විශේෂඥයෙකු වන මයිකල් පෙච් මහතා බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශයේ බලධාරීන්ට කතා කර තමා පරීක්ෂා කිරීමට නියමිත රෝගියා බැලීමට වුණා නිසා ඔහුට වීසා දිය යුතු බව කිව්වා. ඊ අහනුව රෝහණට වීසා දීමට බ්‍රිතාන්‍ය නිලධාරීන්ට සිදු වුණා. බ්‍රිතාන්‍යයට පැමිණ ප්‍රතිකාර ලබන අතර රෝහණ ලන්ඩනයේ සිටි ආසියානු, අප්‍රිකානු සහ ලතින් අමරිකානු විප්ලවවාදී කණ්ඩායම් වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. මොහු අතරින් බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂයේ සෝෂලිස් වර්කර්ස් පාර්ටියේ නිර්මාතෘ වූ ටෝනි ක්ලිප් සිටියා. ඔහුගේ ලන්ඩන් සංචාරයේ සුවිශේෂම සිද්ධිය වූයේ බැස්තිලියේ බිඳ වැතුණු සමරු දවසේ. රෝහණගේ උපන්දිනය වූ දවසේ කාල් මාක්ස්ට ගෞරව කිරීමට හයිගේ සුසාන භූමියට යාමයි. අවසානයේ ඔහු එතෙක් කල දණ්ඩනයේ සිට ස්වාධීනව ලංකාවේ නිදහස සඳහා සහ නිර්ධන පන්තියේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ගිනිපුපුර සංවිධානය ජනතා මුක්ති පෙරමුණේ
පළමුවන විදේශ සහකාවලේ සංවිධානය කිරීමයි. විදිපුපු සමාජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වයේ පිළිගැනීම. ලන්ඩන් නුවර සිට රෝහණ මොස්කව් නුවරට ගොස් පසුව ලෝක සමාජවාදී තරුණ සනකෙළියට සහභාගී වීමට කියුබාවට ගියා. ආපසු ලංකාවට පැමිණි රෝහණ රැස්වීම පවත්වා පන්ති සටන පැහැදිලිව ඉදිරිපත් කළේය. බණ්ඩාරනායක නෝනා මේ රටේ දේශපාලනයට ආවේ කාටවත් කැක්කුමක් නිසා නෙවෙයි, රදල මානසිකත්වය නිසා. ඇයි මේ රටේ රදල පන්තියක් ඉන්නවයි කියලා අපි කියනවද කියලා කියයි? නෑ, අපි කියන්නේ රදල පන්තියක් ඉන්නවයි කියලා. අධිරාජ්‍යවාදීන් මේ රටේ ධනේශ්වර ක්‍රමය මත පිටින් පැටවුවා, උත්තර ආරෝපණය කරා. ඒ ක්‍රියාදාමය තුළ රදලෙයින් කොටසක් ධනපතින් බවට පත් වුණා. මෙන්න මෙහෙම ධනපතින් බවට රද පැමිණි රදලෙයින්ගේ තවමත් රදල මානසිකත්වය නොනැසී පවතිනවා. මාක්ස් එංගල්ස් පවසා වරක් පවසලා තියෙනවා, මතවාදය, මානසිකත්වය වගේ දේවල්, ඒවා පසුගාමි, ඒවා මල පරම්පරා වගේ දේවල් ජීවත් වෙන පරම්පරාවගේ හිතට මහත් බරක් ගෙන දෙමින් කඩා වැටෙනවායි කියලා. රදලෙයින්ගේ රදල මානසිකත්වය අහෝසි වුණේ නැහැ. මේ රදල මානසිකත්වයට තමයි මේ මිනිස්සු වැඩ කරේ. එකම දේ මොකද්ද? පුතාට අප්පච්චිගෙන් පස්සේ රජකම ලබා දෙන්නට බැරි වෙනවා. අම්මා මැදියා තුනේ නැත්තම් වෙන කාටවත් පිටපාරක යනවා මේක. ඒක වළක්වන්නවා මොන ආර්ථික විද්‍යාවක් දැනගෙනද? මොන දේශපාලන විද්‍යාවක් දැනගෙනද? කතා කරන නොඑක් දේවල් විදේශීය සේරන්ටම මම විරුද්ධයි කියලා පාරක් කිව්වා. මං ඉරගෙදර ඉන්නේ. එදා අපි හුඟාප විනෝදුණු දවස. විදේශීය දේවල් නිසා දැන් විකුණන් කරන බුද්ධාගමට විරුද්ධයි. බුද්ධාගම ස්වදේශීය එකක් නෙවෙයි. නේපාල බුදුහාමුදුරුවෝ ඉපදුනේ වර්තමාන. ඉන්දියාවේ ජීවත් වුණේ. බුද්ධාගම දේශනා කරේ. ඉතින් දෙයියනේ, බුද්ධාගමත් විදේශීයයි. එහෙනම් ඉතින් එයා බුද්ධාගමටත් විරුද්ධයි. ඔය විකුණන් කාපු ක්‍රිස්තියානි ආගමත් විදේශීයයි. එක මැද පෙරදිග ජන්මලාභය ලැබුවට එයා ක්‍රිස්තියානි ආගමටත් විරුද්ධයි. එයා හින්දු ආගමටත් විරුද්ධයි. ඒක ඉන්දියාවේ ජන්මලාභය ලැබුවපු එකක්. එයා ඉස්ලාම් ආගමට විරුද්ධයි. මොකද ඒකත් මැද පෙරදිග උපත ලැබුවපු එකක් නිසා. මොකක්ද මේ කිව්වේ? මාක්ස්වාදයට විරුද්ධයි කියන්නේ කියලා. දෙයියනේ, නොදන්න දේවල් කියන්න කියලා වැටිච්ච අමාරුවක මහත. මාක්ස්වාදයේ විදේශීයයි කියලා කිව්වා. හරියට අනිත් දේවල් ස්වදේශීය වගේ. දැන් අපිට කියන්නේනවා මාක්ස්වාදයේ විදේශීය දෙයක් අපි අල්ලගෙන ඉන්නවායි කියලා. මාක්ස්වාදයේ විදේශීයවත් ස්වදේශීය දෙයක් නෙමෙයි. ඒක ජාත්‍යන්තර දෙයක්. ධනවාදයේ ජාත්‍යන්තර එකක්. ධනවාදයේ ලෝකෙටම පොදු වෙලා තිබුණච්ච දෙයක්. නිර්ධන පන්තිය ජාත්‍යන්තර ප්‍රපංචයක්. ඒ නිසා අපි කියනවා අපි සූදානම් අත්වල් බැඳගන්න මේ රටේ නිර්ධන පන්තිය සමග විතරක් නෙවෙයි, මේ රටේ නිර්ධන පන්තිය වශයෙන් අපි සූදානම් අත්වල් බැඳගන්න මුළු ලෝ පුරා සිටින නිර්ධන පන්තිය සමග කියලා. අපි ජාත්‍යන්තරවාදීන්. අපි ජාතිවාදීන් නෙවෙයි, අපි ජාත්‍යන්තරවාදීන්. අපි නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදීන්.